සංසරණයකින් අපි ආවා ඔගොල්ලෝ ආස කරන කෙනෙක් එක්ක එයා ආසම කෑමක් හදන්න. අද අපිත් එක්ක එකතු වෙන්නේ රස්සරණේ කුකින් චැලෙන්ජ් එකට ඔගොල්ලෝ ගොඩක් ආදරය කරන වර්තමානයේ දක්ෂ රංගන ශිල්පී රන්දික කුණතිලක. හලෝ. ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. ඉතින් රසසරණේ කුකින් චැලෙන්ජ් එකත් එක්ක අද එකතු වෙලා ඉන්න රන්දික කොහොමද මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යන්නේ? දවස්වල එහෙම ලොකු විශේෂ දෙයක් නැහැ. ගෙදර තමයි ඉන්නේ. දැන් පොදු කලි නාට්‍ය ඉවර වෙනවා. එතකොට අලුත් අවුරුද්ද මොනවද අලුතින් එන කටයුතු වලට මාර සම්බන්ධව? අලුතින් එන්න තියෙනවා ගොඩක් ඒවා. නම් මතක නැහැ සමහරක් ඒවා. ඒක වැඩ තියෙනවා එන්න. මාරගත් වැඩ මොකුත් එහෙම නැහැ. මම මේ දවස් ටික ඉතින් ගෙදර තමයි. කලි නාට්‍යමද නැත්නම් චිත්‍රපටිද කොහොමද? ඇත්තට මම කැමති චිත්‍රපටි වල රඟපාන්න. හේතු චරිතයක් කරලා ඉවර කරන්න පුළුවන් හින්දා. ලී ඩ්‍රාමා වලට ගියාම පොඩක් ඉන්න වෙනවනේ ඉවරක් වෙන්නේ. මේ හින්දා. චිත්‍රපටි තියෙනවා 3-4කට කතා කරලා. තාම ඉතින් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක වැඩ පටන් ගත්තේ නැහැ. හොඳයි. එතකොට දැන් රන්දිකාට ගෙදර කී දෙනෙක් ඉන්නවද? මගේ ෆැමිලි එක ටිකක් ලොකු එකක්. කියන්නේ මේ කාලේ අනුව ටිකක් වඩා ලොකු ෆැමිලි එකක් ඉන්න මට ඉන්නවා කියලා දෙන්නේ නංගිලා දෙන්නේ අම්මද අම්මයි තාත්තයි අයියලා දෙන්නයි නංගි ලොකු නංගි මැරි කරලා ඉන්නේ මායි මගේ චූටි නංගි අම්මයි තාත්තයි තමයි ඉන්නේ ගෙදර. ඔව්. දැන් අද අපිට විශේෂ දේවල් ටිකක් විතර තියෙනවා. මොනවද හදන්න යන්නේ? මේක මම සාමාන්‍යයෙන් ගෙදරදී මායි අපේ තාත්තයි හදන එකක්. රයිස් එකක් ඉස්සෝදාලා. ඉස්සෝදාලා රයිස් එකක්. අපේ රසසන්නි කුකින් චැලෙන්ජ් එකෙන් රන්දිකට චැලෙන්ජ් කරා. කොහොමද කෑමක් හදන්නේ කියලා. ඉතින් රන්දික අද අපිත් එක්ක එකතු වෙලා හදන්න යන්නේ ඉස්සෝදාපු රයිස් එකක්. එහෙනම් අපි පටන් ගන්නයි හදන්නේ. රසසන්නි කුකින් චැලෙන්ජ් එකත් එක්ක අද රන්දික හදනවා ඉස්සෝදාපු රයිස් එකක්. මුලින්ම මොකද කරන්නේ? අපි බාස්මති හාල් එක අරන් තියනවා. මුලින්ම අපි බත් එක හදා ගන්න ඕනේ. බත් එක හදා ගන්න ඕනේ. හරි. ඔන්න රයිස් කුකර් එකකුත් තියෙනවා. අපි හදමු හිම මුලින්ම බත් එක. අපි මුලින්ම කරගන්න ඕන දැන් බත් එක දෙන්න තිබ්බා. ඊට පස්සේ ටෙම්පරාදුරට වුණ මෙලවලු ටික කපා ගන්න තමයි තියෙන්නේ. ලුණු තියෙනවා, තක්කාලි තියෙනවා, අමු මිරිස්, රම්පේ, කරපිංචා, කැරට්, ලීස් වැඩි හොඳට බෙල් පෙපර් එකක් තියෙනවා. වැඩි හොඳට බෙල් පෙපර් එකක්. අද කැමේ කරහට තියෙයි එහෙනම් අපි එළවලු ටික කපා ගන්න ගමන් පොඩි කතාවක් දාමු. මට අමුතු වුණා කියන්නේ සුදු ලුණුයි ඉඟුරුයි කලින්ම කපලා තියාගෙන ඉන්නේ. කලින්ම කපලා තියාගෙන. ඔව්. රස රහස් නේ. කපමු. දැන් මේ උයන එක කලාවක් කියලා කියනවානේ. සමහර විටන උයන එක වෙන පරිදරයක් උදේනේ විදින වෙන්ට යනවා නේ. මේ කවදරි බඳ කාලෙක රන්දික කොහොම සෙමි එක්වේ උයන එක එක්වේ සපෝටිව් කෙනෙක් එක්ක කොහොමද? මට විවාහ සම්බන්ධය අදහසක් නැහැ. අපේ කවදරි දවසක මම එකක් තිබුණොත් මම කැමතියි මගේ අද්දගෙන් ඉවිල මගේ වයිෆ්ට කන්න දෙන්න. ඒක මට හිතෙනවා මගේ අරදීන ආදරේ පෙන්වන්න මට හම්බ වෙන තැනක් කියලා. ඒක එහෙම කිව්වොත් එහෙම කියන්නේ පොඩි පොඩි තැන් වල තමයි ආදරේ තියෙන්නේ. ලොකු තැන් වල නෙමෙයි. ඒ නිසා උයලා කන්න දෙන්න පුළුවන් නම්, ලහට කන්න දෙන්න පුළුවන් නම්, අපි යාට නොකිය එයා කැමති කෑමක් කන්න දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒ කියන්නේ පුදුම කරවන්න. ඔයක ඇතුලේ මම කියන්නේ අපි දන්නවා ගෑනු කෙනෙක්ට එනවා මාසෙකට සැරයක්. කියන්නේ දවස් ගානක් යාගේ අමාරුවෙන් ජීවත් වෙන අමාරුවෙන් දේවල් කරන මම කැමති ඒ දවස් පහ ඇතුළත මගේ වයිෆ් මගේ බිරිඳ මගේ සුන්දර බිරිඳ ආදර බිරිඳ ඒ විදිහට බලා ගන්න එයාට කන් බොන්න දීලා එයාට ඒ කාලවක් වම ඇතුළත වැවහරි නිදහසේ තියන්න
mang itu nanya mau uyan puluan nang, evake kali ini mata yara under treat keran puluan kira. Mihima deval, mihima gaya kena cuttingnya hehe ngekota. Ya anu lama yang gaya akar sini tau gak no, ane adi mata lebulan aja lah lagi kak kaya. Tapi dannya orang. Eh, ni memang kaya ni kapi pirimi vidir. Eh, kira no pirimi ya rekai mekai kira. Pirimi vidir tapi kaya no saya no hitan no dia, mukut mama ika taki ni makan no nanggil aja ni. Pau itu pasu bi manusia ambek ini. Oh, mama ika kaya no. Ikan mah hitel aja no. Ego lu kan, ego lu untuk daukar no, mama kita dari itu. Ini sama orang kemati, ani katanya teke ini di hitan mana. Ika tiap hari dia, api, aku tu, ada yang tulis ini, ganu dulu. Tapi amat kerana dia itu, mama respect keran dulu, mama kerana dia itu respect keran dulu. Kini hari ini aku tu, dia. Hari itu kau tu nangis. Iya kapan? Pihir. Hari, mana kian aku dengi, api dengi, kian apa ni, halal kalau kuna hamba, mana ni, pilih balik kehidupan tu, muka hari lifestyle lagak tu, anuga mana kerana, tentang kah hari, tamangge, kehidupan ya tu le, role model lekuk kerana tak kene. Eh, muka urut na, mana muka urut kerana macam macam na, eh monot, mana itu na randi ke guna tilak kene, kerana na tiada benda kah hari kene, kek kira, mana macam tu randi ke guna tilak kehidupan kehidupan kene. Mekcara kala kerangka pala kau bagi percaya adalah mana? Ikan ni, ikan ke cara terangka pala mana citra parti agak tu, panjo citra parti apa dah na langgan ni itu na. Oh. Itu kotak, itu ni hari dah mana mewen kotak, perdana cara terangka pala na kudu, kudu na te, itu kotak, kau bagi percaya adalah saman ni, kau dengan arah kedekam, mesra itu nak tangan kau dengan terus, aduh padu kau mewen aku kau mewen. Gamal. Vedika, ramai mungkin pala ini, karena orangka pala perangkat. Tenadi, mangga buat tenggel kita tu, no comments, untuk narak samband atau deval katakan, no buat edi kawat tu ledi, api dah hambe no live, wede, untuk narak tu dekii, no samband atau comment. Tapi mata ika puru duit, misa mangga, untuk narak mang buat narak kaya ni hitenwa, untuk roda, mukut api dana, no dia kerote, no untuk api api untuk api dana, narak sama api dana kan, no dia itu ika hada kan, no. Think adak keran pasi honda naraka itu sahpek sih. Katanya honda kian pulang katanya naraka kian pulang. Apa mana naraka kian hitenwa? Muka hilang kau ada mama kerana kau tu adu paru tiga nanti kerjaan nol. Kamu dah kami guna kian ini sama hidup tiga. Aniwar. Aniwar dia. Aniwar. Ini dulu tiga matra dulu dah ni mah kepi ini anak mana pi no. Bell pepper itu kini kami kita lassan lagi mah rasa kuti mana itu. Rahatin. Oh, kerana nama malu miris. Kamu tu malu miris, saya kan baru nak terima. Nih? Ibu mat. Oh, ikan. Ya, kena dah ni. Kena batat. Itu na kira apit. Oh ni. Right. Hari. Apit? Ilang kerang kuda kerang. Ah, ilang kerang tempera tu. Ada agan ni sama ini ada. Tanam yang tu kira. Permaan apa? Nih dah. Nih dah. Hari. Tempera tu ada agan na, ada ni kira. Then, apit batte kat honda tu ido kira. Batte kat honda tu tiada. Batte kat tapi hada agen tiada. Mesti soal tu muka tu kerela tiada. So tambal tiada ni. Tempera tu lesi kerela. Lesi. Then apa muka tu kerang? Tempera tu patangkan sama iu na. Tempera tu ata ona. Ipo on kerela. Adu gender tu pavi cikaran gua dapat. Oh, ekhe mihmai. Gender iu gua dapat dakin apa? Amma lah, mat aggalah dalah rat kerela ganu. Itu kota mihmi. Kamu kini ke penumbat uyan nona ka, ikannya api mulu mungkin dahkin nona, suanda balan nona, lassan itu tiin nona. Ila walu walu lassan tiin ni, ni natural part api tiagaan puluan. Ting mungkin kalau itu sahena aduin tamai, ni makarakan ni ginder tiagaan. Itel tika dah gatta. Ila kita mana udahan? Ila kita. Itel tika ratten nona. Tiga ratus ni kotor.
කලින් කපලා තියාගත්ත සුදුළුණුයි ගුරු. රත්තල මදි. දැන් අපි දාන්නේ සුදුළුණුයි ඉඟුරු පොඩියට කපලා. ඔය ටිකෙන් තමයි කැමක රස සුවඳ පළවෙනිදම පටන් ගන්නෙ නේ. ඔව්. ඒ කියන්නේ අපි මෙතන උගෙනනකොට හැම පැත්තක ඉදර කට්ටියට තේරෙන්න ඕනේ හැම පැත්තක ඉදර රස කැමක් වෙනවා කියලා. දැනෙන්න යන්න කියන්නේ ඒකට. හරි. දැන් මොකද කරන්නේ? මේක පොඩ්ඩක් මන් පාට කරනවා. බලන්න ඕන. ඊට පස්සේ අපි රම්පේ කරපිංචා මයි තාත්තා සාමාන්‍යයෙන් උයනවා අපේ ගෙදර ඒක මගේ අම්මා මස් මාළු උයන්නේ නැහැ එනින්ද මයි තාත්තයි ඒ වැඩ වලට කුසියට එන්නේ තාත්තයි පුතයි ඔව් ගොඩක් වෙලාවට අපි ඒක කරනවා දැන් අපි මොකද කරන්නේ අංකට සාමාන්‍ය විදියට ලුණු ලුණු දාගන්නවා ඊළඟට මිරිස් අමු මිරිස් ඒක ඉස්සෙල්ලා අපි හදාගන්න කැමති නම් මේකට බිත්තරයකුත් දාන්න පුළුවන් නේද බත් එකට කැමති කෙනෙකුට කිසි ප්‍රශ්නයක් උයන වැඩේට ගොඩක් මේ පිරිමි ළමයි දැන් ආසයි මේ වැඩේ කරගෙන පිරිමි ළමයි ආසයි නෙමෙයි ඒක මේ මම සාමාන්‍යයෙන් ගැන හොයලා බලලා තියෙන හින්දා මම කියන්නේ අහන ප්‍රශ්නෙට උත්තරයක් තියනවා දෙන්න ඒ කියන්නේ අද කාලේ නෙමෙයි රජ කෙනෙක් ඉඳලා තිනවා අරක් කැමිය කියලා කෙනෙක්. එයාට තියෙන්නේ රජා කැමති දේවල් උයන්න. එතකොට මම හිතනවා ඒක ජොබ් එකක් වෘත්තියක් විදිහට සෑහෙන පරණ දෙයක්. සමහර විට රජ කෙනෙක්ට උයන කැම එක වැරදුනොත් එහෙම බෙල්ල ගහලා යන්නත් පුළුවන්. ඒක ඊටාම වැදගත්. ඒ වගේම වගකීමක් තියෙන සහගත වෘත්තියක්. අපි කෙනෙක්ට රහට කැමක් විතර දෙනවා කියන එක මම කියන්නේ. ඒක දේවත්වයෙන් වගේ කරන්න ඕන ජොබ් එකක්. හේතුව ඒක කාලේ ඉවර වෙලා ඒ මනුස්සයා ගන්න සතුට අපිට වෙන දේවල් වලින් දෙන්න විදිහක් නැහැ. හේතුව බඩගින්නනේ කන්නේ මිනිස්සු. එතකොට ඒක රහට උයලා දෙන්න පුළුවන්කම තියෙනවා. බඩගින්න තුලන්න පුළුවන් බඩගින්න උලන්න බෑ කියලා නේ මේ වගේ එකක් තමයි. හරි. දැන් අපි මොකද කරන්නේ? ඊළඟට කැරට් ලීස් ඒ ටික එළවලු වල පාට තියාගන්න ඔයා ගොඩක් ට්‍රයි කරනවා මම මේ බලාගෙන හිටි. අපි කන්නේ රහට සුවඳට පෙනුමට. පෙනුමට. මම ඒ කියන්නේ අපේ ගෙදර අම්මලා කියනවා උයන වෙලාවට උයන්න එපා එක පාටින්. කහ පාට මේ උයන්න එපා. උයනවා නම් උයන්න පාට පාටින්. රතු පාට කියන්නේ එහෙම පාට පාටට ඉවුවම තමයි අපි මුලින්ම අපේ ඇහැ ගැන හිතන්න ඕන. ඇහැට තමයි උයන්න ඕන. හේතුව අපි කෑමක් කන්න කලින් සුවඳ පාට බලනවා. ඒ නිසා මේ දෙක ගැන මම දෙකෙන් තමයි මුලින්ම දකින්නේ ඒක. සෑහෙන්න හිතනවා. රස ගැන. අපි මේ කුළු බඩු එකතු කරන්නේ අන්තිමට. අන්තිමට. මොකද දාන්නේ? උදව් දාන්න. මොනවද මුලින්ම දාන්නේ? දාන්නේ. දැන් හරි අපි මොකද කරන්නේ ඊළඟට අපි ඊට පස්සේ ලුණු වැදගත්ම දේ දාන්නයි යන්නේ ඔව් පස්ස පදුමට ලුණු දාන්න ඊට පස්සේ මොනවාද ගම්මිරිස්
සැරට කනවා. සැරට කනවා. ආ එහෙනම් කැලේ මිරිස් ටිකක් වැඩිපුර දාමු. මේක වහ වැඩි වෙන්න. සෝයා සෝස්. ඔව් සෝයා සෝස් පොඩ්ඩක් දාගන්න ඕන. දැන් මොකද වෙන්නේ? මේක කවලම් කරගන්න. මේක කවලම් කරගන්නවා සුවඳයි දැන් නම්. හොඳ සුවඳක් එනවා. ඉස්සෝ ටිකට අපි මොකද කරන්නේ? දැන් අපිට පොළොවම ඉස්සෝ ටික දාගන්න. මුදලේ තෙම්පරා දුන්නාට පස්සේ දාගන්නවා ඉස්සෝ ටික. දැන් ඔන්න බලන් ඉන්න ඇයිද ගෙදරදී මේක හදන්න පුළුවන්. රන්දිකගේ රෙසිපි එකට හදන අපි ඉස්සෝ රයිස් එක. පාටයි සුවඳයි රසයි ඔක්කොම තියේ. දැන් හොඳ සුවඳක් එනවා අපි බත් එක එකතු කරගන්න දහදන්නේ දැන්. ඔව්. බත් එකතු කරගන්න. බාස්මති හාල් නේද අපි පාවිච්චි කරන්නේ. පාවිච්චි කරේ. සාමාන්‍යයෙන් බත් එක වෙනත රෙසිපිස් වල මම දැකලා තියෙන එකතු කරන්නේ ලිප ඔෆ් කළා අන්තිමට. දැන් මේකේ විශේෂත්වය මේක ටෙම්පරාදුවක් නිසා. ටෙම්පරාදුවක් නිසා මම ඒ කියන්නේ අපි කෑම කඩේකට ගියත් ඒගොල්ලෝ එහෙම තමයි. එහෙමම තමයි. එහෙම කරන්නේ මම කැමතියි ඉතින් අර අපි සුපුරුදු විදිහට ඒක කරගන්න. දීපේ ගින්දර අඩු කරගන්න ඕන. ඊට පස්සේ ප්‍රශ්න නැහැ. ලංකාවේ මේ චිත්‍රපටි ඉස්සරහට මොන ආවේද? ගණන් අතරම මට අදහසක් නැහැ. අලුත් නිර්මාණ හැම හැමලා තියෙනවද? ආරාධනාවල පිට තියෙනවද? නෑ අපි පළවෙනි එක තමයි බලන්න ඕනේ මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක වෙච්ච දේ. අපි චිත්‍රපටි බැලුවේ ලං වෙලානේ. ඔව්. අපිට චිත්‍රපටි බලන්න වෙන්නේ නැහැ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක ඉස්සරහට හේතු සිනමාව දින ළඟ. අපි ලං වෙලා ඉන්න තැනක ඒක මොකක්වත් ඈතකින් තිබ්බොත් එහෙම මං හිතනවා ඒක ඇත්තට වෙන්නේ නැහැ කියලා. ඉතින් මං දන්නේ නැහැ මේ තියෙන ලෙඩෙත් එක්ක කොහොම වේද කියලා අනාගතේ චිත්‍රපටි කලාවේ. තමන්ගෙම කියලා නිර්මාණයක් කරන්න අදහස කියන්නේ අධ්‍යක්ෂණයට එන්න වගේ එහෙම අදහසක් නැද්ද? ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න. ඒක වෘත්තීය රංගපාන එක. සමහර ගොඩක් මම දැකලා තියෙනවා මුලින්ම කරන්නේ රංගපාන එක ඊට පස්සේ ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරනවා එහෙම හීන තියෙනවානේ. මම හිතන්නේ එහෙම මම පුළුවන් දේ තමයි ගොඩක් කරවට කරන්නේ දැන් මම කියන්නේ ඕගොල්ලන්ට කතා කරපු වෙලාවේ වුණත් උයන්නද මම එන්නම් කියලා. ඒ කියන්නේ මම ඒකට ආසාවක් තියෙනවා. ඒ නිසා මම ආසාවෙන් කරන දේවල් විතරයි කරන්නේ. සලාද කොළ එහෙම තියලා ලෑස්ති කරලා තියෙන්නේ නේද? හරි. බත් එක පාටත් ලස්සනයි සුවඳක් තිබුණා රහ බලන්නයි තියෙන්නේ. හොඳට ඉස්සු දාලා හදපු බත් එකක් තමයි අද අපි රස සරණි කුකින් චැලෙන්ජ් එකෙන් රන්දික අපිට අරගෙන ආවේ. දැන් මොකද කරන්නේ? මේ වගේ ඒවා ඉතින් මේක නම් දාලා වැඩකුත් නැහැ මේකට දැන්. හිතන්නේ මේ ඇති කියලා. පාස්ලි. පාස්ලි දාන්න ඕනේ නැහැ. නැහැ කියලා. හරි. රස සරණි කුකින් චැලෙන්ජ් එකත් එක්ක ඔන්න අද රන්දික ගුණතිලක අපිත් එක්ක එකතු වුණා. අපිත් එක්ක එකතු වෙලා හැදුවා රසම රස මොනවාද? ඉස්සෝ රයිස් එකක්. ඉස්සෝ රයිස් එකක්. ඔන්න සීෆුඩ් වලට කැමති කට්ටියට ඉස්සෝ රයිස් එක හදලා බලන්න පුළුවන් රන්දිකගේ රෙසිපි එකට. ඒ වගේමයි රස සරණිය මාසයක් ගානේ ඕගොල්ලන්ට අරගෙන එනවා කුකින් රෙසිපීස් ගොඩක්. මෙන්න රස සරණි පත්තරේ හැමෝටම පුළුවන් මාස්පතා අපේ මේ පත්තරේ මිලදී ගන්න. ඒ වගේමයි අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත්ම අලුත් රෙසිපීස් එක රස ගුණ පිරිකෑමත් එක්ක අපි එන්න සූදානම්. ඉතින් රන්දික
අද අපිත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ගොඩක් දේවල් බෙදාගත්තා. අපි රස කෑමකුත් හැදුවා. ඉස්සරහා වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදේම කලාව ජීවිතේ හැමදේම නිරෝගීව ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ අපි සමු ගන්නවා. ඔගලන්ට ජය. Thank you.